කොරෝනා වසංගතයත් සමග මුලින්ම කරලියට ආවේ මුහුණු ආවරණ හා විෂපීජනාශක දියර. පාර පුරා විවිධ රෙදි වර්ගවලින් මැසූ මුහුණු ආවරණ එදා නිරන්තරයෙන් දක්නට ලැබුණා. ඒවාෙහි ප්‍රමිතිය ගැන එදා කවුරුත් දැන සිටියේ නැහැ. ප්‍රමිතිය සොයන්න, ප්‍රමිති හදන්න එදා කාටවත් හැකි වුණෙත් නැහැ. මොනම හෝ රෙදි කඩකින් මුහුණු ආවරණය කරගෙන සිටීම ප්‍රමාණවත් වන බව තමයි එදා සමහර විශේෂඥයින් පැවසුවේ. එදා රුපියල් 3400ට එක මුහුණු ආවරණයක් අලෙවි වූ අවස්ථා තිබුණා. අද වන විට මුහුණු ආවරණ වෙළඳාම තරමක් විධිමත් වෙලා සර්ජිකල් මාස්ක් එක දක්වා ඇවිත් තිබෙනවා. අද එක් සර්ජිකල් මාස්ක් එකක් වෙනුවට දෙකක්ම පළඳින්න කියලා කියනවා. රුපියල් 10 සිට 2300 දක්වා මිල පරාසයන් තුල සර්ජිකල් මාස්ක් අලෙවි වෙනවා. එසේමයි විෂ බීජනාශකත්. රුපියල් 100 ආරම්භ වන පුංචි කුප්පියේ සිට රුපියල් 4500ක් වන ලීටර් 5 දක්වා අධික මිල ගණන් වලට විවිධ වර්ග වෙළඳපළේ තිබෙනවා. කොවිඩ් රෝගියට දැන් අවුරුදු 1000කට ආසන්නයි. ඒත් අදත් එකදු මුහුණු ආවරණයකට හෝ ප්‍රමිතියක් තිබෙනවාද යන්න බරපතල ගැටලුවක්. එසේමයි විෂ බීජනාශක දියරෙහිවත් සැනිටයිසර්. පාර පුරා නිල් පාටට සමහර බෝතල් අලෙවි කරන්නේ අස්ප ගානට. ගාන කොපමණ වැඩි වුණත් ප්‍රමිතියක් තියෙනවද කියලා දන්නේ නැති අපට කොවිඩ් මරණ බය නිසා මේව ගන්න සිදු වෙලා තිබෙනවා. කොවිඩ් ඇවිල්ලා අවුරුදු 1000ක් ගියත් අදටත් එකඳු ප්‍රමිතියක්වත් ප්‍රකාශයටපත් කරන්න බලධාරීන්ට හැකියාවක් ලැබිලා නැහැ. කොරෝනා මාරයත් එක්ක රුපියල් 10 මාස්ක් කේ සිට රැපිඩ් ඇන්ටිජන් කට්ටලෙනුත් ගසා කන පිටිසක බිහි වෙලා ඉන්නවා කියන එක සත්‍යයක්. ආණ්ඩුව කොරෝනා බිස්නස් එකක් කරගෙන තියෙනවා. දැන් අපි බැලුවම සිංගප්පූරුවේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් එකක් ගන්න පුළුවන් ආසන්න වශයෙන් රුපියල් 750කට. ඉන්දියාවෙ එක 300කට දෙනවා. ලංකාවේ රුපියල් 2000යි. සිංගප්පූරුවේ වඩා වැඩි 3න් එකකට අඩුයි. නමුත් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක කිට් එක රුපියල් 2000යි. මේක ලංකාවේ 600කට දෙන්න පුළුවන්. රුපියල් 600කට දෙන්න පුළුවන් ටෙස්ට් කිට් එක තමයි අද රුපියල් 2000කට දෙන්නේ. PCR පරීක්ෂණේ මිල රුපියල් 2000කට කරන්න පුළුවන්. නමුත් අද ලංකාවේ රුපියල් 6500කට කරා. ආණ්ඩුව සහනාධාරය දෙන දවස් 10කට රුපියල් 2000යි. PCR එකක් කරන්න ගියාම 6500ක් දෙන්නවා. ඒතකොට අහිංසක දුප්පත් මිනිහෙකුට PCR එකක් කරගන්න බෑ. මිනිසුන් කන්න බොන නැතුව තමයි මැරෙන්න වෙන්නේ. දැන් අද වෙනකොට රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් වලින් කොච්චර ලාභයක් උපයනවාද අපේ රටේ ඔය බිස්නස් කරන සමාගම්? දවසකට අපි දන්නවා ආසන්න වශයෙන් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් 5000ක් වගේ ප්‍රමාණයක් සිද්ධ වෙනවා. 5000 කියලා ගත්තොත් අද 2000ට විකුණන්නේ 500ට දෙන්න පුළුවන්. 500ට දෙන්න පුළුවන් ඒ 2000ට විකුණනවා කියලා කියන්නේ 1500ක් එකකින් ලාභයි. 1500 වැඩි කිරීම 5000. දවසකට 175ක් උපයනවා රැපිඩ් ඇන්ටිජන් වලින්. මේ ආණ්ඩුවෙන් හිතවත් සමාගම් ආණ්ඩුව මේක බිස්නස් එකක් කරගෙන තියෙනවා. ඉතින් මේක වැරදි. සාමාන්‍ය මිනිහෙකුට පරීක්ෂණයක් කරගැනීමේ අවස්ථාව දී යුතුයි. Tamanda ලෙඩේ තියෙනවද නැද්ද කියලා හොයාගන්නේ මොනසුරට අයිතිවාසිකමක් තියෙනවා. රුපියල් 3000 ඉඳලා 15000 වෙනකන් පරතරයක ඔක්සිමීටර් විකිණනවා කියලා අප සඳහන් කළේ මීට සති දෙකකට පෙරයි. එදා අප රජයට යෝජනා කළේ නිවාසවල සිටින අසරණ රෝගීන්ට ඔක්සිජන් මනින්න මීටර් නොමිලේ දෙන්න කියලායි. අදත් අපට සෞඛ්‍ය බලධාරීන්ට කරන්න යෝජනාවක් තිබෙනවා. රැපිඩ් ඇන්ටිජන් කට්ටලය, ඔක්සිමීටරය, PCR කට්ටල වලින් ගසා කන 13ක් ව්‍යාපාරික අරමුණු නතර කරන්න පියවර ගන්න. එසේම මුහුණු ආවරණයේ සිට විෂපීජනාශක දියර දක්වා පාලන මිලක් හදන්න. එසේම නියමිත ප්‍රමිතියක් හදන්න වහා ක්‍රියා කරන්න කියලා අප මෙරට සෞඛ්‍ය බලධාරීන්ට අවධාරණය කරන්න කැමතියි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.